බදුල්ල බලා දහවනේ වූ පොඩිමිනිකේ දුම්රි ආසන පෙන් කළ පළොම් මැදිරේ බලංගු ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ බව පවසමින් විදේශ ජාතිකයන් දෙදෙනෙකු නාවලපිටියේ දුම්රි ස්ථානයේදී දුම්රීන් පිටතට යොමු කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කළේ මෙලෙසින් ඔවුන් දුම්රියට ගොඩ වී ඇත්තේ මහනුවර දුම්රි ස්ථානයෙන්. කෙසේ වෙතත් එම විදෙස් ජාතිකයන් දෙදෙනාට පහර දුන් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම දර්ශන පිළිබඳ විමර්ශනයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. සිද්ධියට අදාළව දුම්රිය නියාමකවරයෙකු දෙවන ශ්‍රේණියේ ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු සහ නාවලපිටියේ කාර්යභාරය නිලධාරී පරීක්ෂකවරයාගේද වැඩතහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. දුම්රියේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් දෙදෙනාද සේවය නිල කිරීමෙහිවත් පැය 8 සීමාවට යටත් කරමින් දඬුවමක් ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී සිදුවෙච්ච සිදුවීමේදී විදේශිකයන් දෙදෙනෙක් ප්‍රවේශ පත්‍ර රහිතව වෙන්කර මැදිරියක පළවෙනි පන්තියේ වෙන්කල මැදිරියේ ආසනවල ගමන් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ මොහොතේදී ඔවුන්ට ඉවත් වීමට පැහැදිලි කිරීමේදී ඔවුන් ඉවත් නොවන මට්ටමේදී අදාළ කටයුත්ත සිදු කළ යුතු දුම්රිය ආරක්ෂක නිලධාරීන් තමන්ගේ කාර්යභාරය පැහැර හරින මොහොතක අවම බලය පාවිච්චි කරමින් ඉවත් කිරීමේ ක්‍රමවේදයට ඉවත් කිරීමක් විනා විදේශිකයන්ට පහර දීමක් කිසිදු විදියක සිද්ධ වෙලා නැහැ. හැබැයි ඉවත් වෙන්නේ නැත්නම් එළියට ගන්න ක්‍රමවේදය ඕක තමයි. අද දිනේදී අපේ දුම්රිය ස්ථානාධිපතිවරුන් නැවත සේවයේ පිහිටුවිය යුතුයි. අපි කියන්නේ විනය කටයුත්ත සිද්ධ වුණාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. දුම්රිය ස්ථානාධිපතිවරුන් වැරදි කරලා කියලා ඔප්පු වෙලා තියෙනවා නම් ඕනෑම දඬුවමකට යටත් වෙනවා. හැබැයි අනවශ්‍ය විදිහට අපිට විතරක් මේ බලපෑම සිද්ධ වෙනවා නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න. කෙසේ වෙතත් එලෙස වැඩ තහනම් කරන දුම්රිය නියාමකවරයා සහ දෙවන ශ්‍රේණියේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා සේවා අවශ්‍යතා මත යළි සේවයේ පිහිටවීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ පීවර ගත්තේ.